අපි මෙතන ඇවිල්ලා බොරුවට නිකන් අනි මිනිස්සුන්ගේ ගැන කතා කරලා වැඩක් නැහැ නේ. අපේ ගැන අපි කතා කරන්නේ නැත්තම් මේක පළවෙනි පුරවැසියගේ ඉඳන් ක්‍රියාත්මක විය යුතුයි. නොන් කෑෂ් බෙනිෆිට් එකතු කරන එක. දැන් ඒතකොට ඒ කියන්නේ රෙන්ට් එක ගෙවනවා නම් යම්කිසි ප්‍රමාණයක් එකතු වෙන්න ඕනේ. වාහනයක් දීලා තියෙනවා නම් යම්කිසි ප්‍රමාණයක් එකතු වෙනවා. අර ඉස්සර තිබ්බා වගේමනේ දැන් මේ නැවතත් ඒක ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. එතකොට ඒක දැන් අපි හිතමු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ඇමතිලා ඇමති කෙනෙක් ගමු. ඇමති කෙනෙක් ගත්තාම ඇමති කෙනෙක්ට ගෙයක් දෙනවා නම් ඊළඟට ඇමති කෙනෙක්ට වාහන දෙකක් දෙනවා නම් ඊට පස්සේ ඇමති කෙනෙක්ට ලයිට් බිල් ගෙවනවා නම් ඊට පස්සේ ඔය අනිත් ඒවා ඔක්කොම එකතු කරලා ඒ ඔක්කොම නොන් කෑෂ් බෙනිෆිට් හරියට එකතු ගන්න. එකතු කරලා තමන්ගේ පඩියෙන් ඒක මේ කැපෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ. හරි. එතකොට දැන් ඔය ගොඩක් දේවල් සමාජයේ අහනවානේ. හරි මේක වෙනවද? කොච්චර මේ කට්ටියගෙන් බදු ගත්තද? එතකොට එහෙමනම් ජනාධිපතිතුමාගේ ඉඳලා මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. අනේ කීයක් දීලා තියනවද? ගෙවල් කීයක් දීලා තියනවද? ඔබතුමාගේ මේ ඩිරෙක්ෂන් එක මම මේ කියවන. අගමැතිතුමාට කොච්චර දීලා තියනවද? අමති මණ්ඩලයට කොච්චර දීලා තියනවද? එතකොට ඒක කවුද මේ ඒ පිළිබඳව කවුද වගකීම ගන්න? කවුද ඒ අමාත්‍යාංශයේද වගකීම ගන්න? අමාත්‍යාංශයේ each minister secretary. එතකොට ජනවාරි මාසේ මේ ලේකම්තුමා අපිට බලන්න පුළුවන් වෙන්න ඕනේ. ජනවාරි මාසේ ඉඳන් මේවා කැපෙන්න එපා. නෑ each as I understand each ministry the treasury gives an expenditure line. Let me give you an example, right? Now he says, benefits provided by the employer. Say, you are given a provision of electricity. Api hitamu, hari, etakota api hitamu, mamme therunga nahanne, api hitamu, amathivareta gayak deela thiyeno. E gedatta electricity gewano. Api hitamu, aanduwen gewa kiyana rupiyal lakshayak electricity. එතකොට මේකේ තියෙන විදිහට value of benefit is 100% of the cost of electricity. හරිනේ? එතකොට ඒ කියන්නේ Tamanට රුපියල් ලක්ෂයක non cash benefit එකක් ආවා හා සැලකෙනවා. එතකොට ඒ ලක්ෂයට එතකොට Tamanගේ 136ට ඇවිල්ලා නම් 136ක් ගෙවන්න ඕන. එතකොට පඩිය අපි හිතමු ලැබෙන්නේ ලක්ෂ දෙකහමාරයි කියලා. ලක්ෂ දෙකහමාරක් ලැබුණාට ඒ ලක්ෂ දෙකහමාරෙන් කැපෙන්න ඕනේ අර ඉලෙක්ට්‍රිසිටි බිලට ගෙවපු රුපියල් ලක්ෂෙන්. අපි හිතමු මාර්ජිනල් ලිමිට් එක 136ට ඇවිල්ලා කියලා 30,000ක් කැපෙන්න ඕනේ. මුදල් ලේකම්තුමා වගකීමක් ගන්නවද? අනිත් ලේකම්වරුන්ගෙන් ඇමතිවරයාගේ සහ සියලුම නිලධාරීන්ගේ මෙවුවා කැපුවද කියලා බලන්න. එතකොට උදාහරණයක් හැටියට ගයක් දීලා තියෙනවා නම් හරි ගයක් දීලා තියෙනවා නම් කොච්චර ගයක් දීලා තියෙනවා නම් තමන්ගේ පඩිය ලක්ෂ දෙකකට වැඩි නම් 112 මාරක් කැපෙනවා 112 මාරක් කැපෙන්න ඕනේ ඉන් රේටඩ් ඒරියා මම දන්නේ මොකද්ද කියලා රේටඩ් ඒරියා ඉන් අන්රේ සැලරි 112 මාරක් සැලරි එකෙන් ඔව් which ever 12% 12.5% or 40,000 of remuneration whichever is less හරි එතකොට මේ non cash benefit මහා ගොඩක් එකතු වෙනවා. එතකොට බොහෝ වෙලාවට ඇමතිවරයාට අතින් ගෙවන්න වෙවි. ඇමතිවරයාට ලේකම්වරයාට නිලධාරීන්ට මේ සියලු දෙනාට මේක එක සහ සමානව බදු ගහන්න ඕනේ. මොකද මේ සාමාන්‍ය මිනිස්සු කියන්නේ මේ අපිට බදු ගහනවා අනික් කට්ටියට බදු ගහන්නේ නැහැ කියලා. එහෙම වෙන්න බෑ. දැන් අපි මේක සම්මත කරානේ ජනාධිපතිට වෙන අස්සාවක් කරන්නේ නෑ ඒකට කරන් දෙයක් නෑ ජනාධිපතිතුමානේ මේක ගෙනාවේ දැන් මම අහන්නේ කාගේද වගකීම මේ අමාත්‍යාංශ ලේකම්ලා මේ වැඩේ හරියට කරනවද කියලා බලන්න මේ නන් කෑෂ් බෙනිෆිට් එක 2018 ඇක්ට් එකෙත් තිබුණා. ඒකේ රේට්ස් කිසිම වෙනසක් නැහැ. මම පිළිගන්නවා. ඒ විදිහටම තමයි ඒක යාව එකම වෙලා තියෙන මේ ත්‍රෙෂෝල්ඩ් එක අඩු කිරීමක් විතරයි. ඒතර ඒක අදාළ අමාත්‍යාංශයේ ලේකම්ගේ වාක්‍යම තමයි පඩියක වෙනකොට ඒ අදාළ account අදාළ tax app එකේ තියෙනවද කියලා බලලා ඒ අනුව අයකළ වෙනකොට. දැන් සාමාන්‍යයෙන් tax department එකක් තියෙනවනේ මෙතන. එතකොට දැන් ඔබතුමාලා නීතියක් ගෙනල්ලා තියෙනවනේ. නීතියෙන් අපි හිතමු පාර්ලිමේන්තුවේ ගන්න වැටුපසා දීමනා වලින් දැන් පාර්ලිමේන්තු සූදානම් ඒ නියම මුදල් අය කරන්න. එතකොට ඊට වඩා නිලධාරීන්ට සමා දේශපාලකයන් අතරේ ඇමැති අමතිවරුන්ට බෙනිෆිට්ස් තියෙනවා.
එතකොට එව්වත් මේකට අයිති වෙනවනේ. මේ අහන ප්‍රශ්නේ එව්වත් ටැක්ස් නෙට් එකට ගෙනල්ලා හරියට කපන්නේ කවුද කියලා. මම සරල ප්‍රශ්නයක් මාරු කිරීම නෙවෙයි. කපනවද? නෑ කපනවද කියන්නේ මේකයි. දැන් අපි සාමාන්‍යයෙන් ආයතනයක් ගත්තොත් අපි ප්‍රයිවට් සෙක්ටර් එක ගත්තොත් ඒ ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්න ෆයිනෑන්ස් ඔෆිසර්නේ මේක වගේ කියන්නේ. දැන් ඔබතුමාලට පඩි ගෙවන්නේ පාර්ලිමේන්තුවෙන් නම් පාර්ලිමේන්තුවේ ඉන්න අපි ගමුක මම අපි හිතමු කවුරු හරි ඒ පුද්ගලයා දන්නවන්නේ ලැබෙන අන්තිම දීමනා මේ ටික මොනවද කියලා. පෙට්‍රල් ඇලවන්ස් එක කොච්චර මේක කොච්චරද කියලා ප්‍රමාණය දන්නවා. එතකොට එයා තමයි ඇඩිෂනල් බෙනිෆිට්ස් උත් දැන් අපි අපි ඇත්තටම අපි දන්නේ නැහනේ මේ අමාත්‍යංශ ලේකම්තුමාගේ වගකීම. ඒ අමාත්‍යංශ ලේකම්තුමාගේ රෙස්පොන්සිබල්. හැබැයි අපිට ඒක අපිට ඒක ක්‍රොස් කරන්න පුළුවන් සර්. දැන් මේ අර මහින්දානන්ද ඇමතිතුමාත් අපිට ලොකු බ්ලේම් එකක් කරානේ මේ ෆයිල් මෙහෙම නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ෆයිල් ඕපන්. දැන් අපි වෙනම යුනිට් එකක් ඕපන් කරලා තිනවා දැනට තිනවා අපි සර්ට ඔය උත්තරේ දුන්නා. ෆයිල් තියෙනවා දැනට 112ක් විතර. සීමලා පිටියේ මහත්තයා අපිට දවසක් කිව්වේ ඕගොල්ලෝ ගිහිල්ලා පාර්ලිමේන්තු එකේ එක තැනකට යන්න එදාම ෆයිල් ටික නැතිවන්ට ඕපන් කරන්න. ඒතර ෆයිල් 225ම දැන් එක යුනිට් එකකට ගේනවා. හරි ගෙනල්ලා ඉවරලා අපි සාමාන්‍යයෙන් දන්නෝනේ හම්බ වෙනේම පුළුවන්ද කියලා. එතකොට අර කපලා වෙන එක කපන එක මොකද්ද කියන එක ඒ ආයතනයේ ප්‍රධාන මූල්‍ය ප්‍රදාන කරන්න ඕනේ. ඒක අපිට චෙක් කරන්න පුළුවන් අර ටික ගන්න එකත් එක්ක. එතකොට ඒක පළවෙනි මාසේ අපි බලමු. ඇත්තරම දැන් මම දන්නේ නැහැ ඇත්තරම පඩි ගෙවන්නේ කොතනින්ද කියලා. ඒ පුද්ගලයාට තමයි ඒ රෙස්පොන්සිබිලිටි එක. අපි දැන් ඒකට වැඩි වෙලා ගන්නද? ඒකට අපි නිර්දේශ දෙමු මෙන්න මේ විදියට. නෑ නෑ ඒක නෙවෙයි නිර්දේශ නෙවෙයි. වැඩි නෑ 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 මේ හැම වෙලාවෙම අපිට උත්තර හම්බෙන්නේ නැහනේ. දැන් මුදල් අමාත්‍යංශය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා මේ සම්බන්ධයෙන් අදාළ ලේකම්රට උපදෙස් දෙන්න එපැයි විවිධ දෙපාර්තමේන්තුවල ඉන්න යම් යම් වරප්‍රසාද ගන්න අයගේ මේක එකතු කරලා කපන්න කියලා. එහෙම සභාපතිතුමා ඒකේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ඉෂු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දැනටමත් ඉන්නර් රෙවනු කොමිෂන් ජෙනරල් ගයිඩ්ලයින් ඉෂු කරලා තියෙනවා. නෑ ඒක තමයි මම මේ කියෙව්වේ. ඒ ගයිඩ්ලයින් එක තමයි මම මේ කියෙව්වේ. But collect such taxes. Yeah, then, no. Yeah. I mean, all what I'm saying is, then, ඔබතුමාගේ වැඩේ කරලා ඉවරයිනේ. ඔබතුමාගේ වැඩේ දැන් ඉවරයි. මේ ඉවරයි කියන්නේ direction එක දීලා ඉවරයි. එතකොට ඊළඟට responsible තියෙන්නේ chief financial officer අදාළ ආයතනයේ. Corporation එක නම් එහෙමයි, මේ අමාත්‍යංශයන් නම් එහෙමයි, පාර්ලිමේන්තුව නම් එහෙමයි. එතකොට ඒ ආයගේ වගකීම තමයි ඊළඟට තියෙන්නේ. මේ 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 ඩිරෙක්ටිව් එකට අනුව නොන් කෑෂ් බෙනිෆිට්ස් එකතු කරලා ඒ නොන් කෑෂ් බෙනිෆිට් කියන සම්පූර්ණ ග්‍රොස් එකෙන් අදාළ 130ද 36ද ගාන කපා ගන්න එක. සමහර වෙලාවට පඩිය මදි වෙයි ඒ ටික ගෙවන්න. ඒක වෙනම කතාවක්. නැද අපිත් දන්නවා දැන් අපි ගත්තොත් අපේ දීමනාවෙන් ඔක්කොම එකතු වුණාම මං ගණන් බැලුවා මාස දෙක පඩිය මාස දෙක මුළු දීමනාවම යනවා අපිට. දැන් අපේ පඩිය යනවා ටැක්ස් එක. නෑ ඊටත් වැඩි යනවා. නෑ ඒ කියන්නේ ඇමති කෙනෙක් නම් පඩියට අතින් ගේන්න වෙනවා. ඒක ඒක වෙනම කතාවක්. නෑ මම කියන්නේ සමෝටම සාධාරණ වෙන්න එපා. අපි මෙතන ඇවිල්ලා බොරුවට නිකන් අනි මිනිස්සුන්ගේ ගැන කතා කරලා වැඩක් නෑනේ. අපේ ගැන අපි කතා කරන්නේ නැත්තම්. ඉතින් මුදල් කාර්ක සභාවේ සභාපති හැටියට අපි මම සහ අපේ අනිත් සියලු මන්ත්‍රීවරු එකඟ වෙනවා. මේක පළවෙනි පුරවැසියගේ ඉඳන් ක්‍රියාත්මක විය යුතුයි කියලා.